න්නමෝතැස්ස භග වෙත අර හතු සම්මා සංබුද්දැස්ස සාතු 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 අපගේ ආධිකුරු දීවෝත්තම ලංකාදරණී තරියට මීතුම් දහම්මග විවර කළ පරම්පූජනය මිහිඳු මාරාතන් වහන්සේට අප සීලු දිනාගේම නමස්කාරීවීවා සාතු සාධ සාධ අප ගුරුදීවූත්තුම කල්්‍යයාන මිත්‍ර යුම්වන්ද කුස්වාමිඉන් වහන්සේට මිදුප් නීරෝගී සූපත්භාවේ චිරජීවනය සැලසීවා තුනරුවණ නන්තාශිරුවාද දෙවියන්ගේ දැමිලැක් වෙන සැලසීවා අප සීරුදිනාගේම නමස්කාරය වේවා සාධ සා සාධ ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්මත්මි මේ පොසුන් සමය උදාවෙලා යන්නේ අපගේ පරම්පූජනීය මීදු මහරාතන් වන්සි ලක්දරණට වැඩන කරලා මේ ලක්දරණ වෙනුවෙන් කරපු උදාරර් ශාසනක සීවය සීපත් කරවමින් පටන්ගත් තු ධර්ම දේශනා මාලාවක්තමයි ලබ්දරණට විවරු නිවන් දොරය කියන උතුම් සදාම් මාතෘකාවකින් දේශනා මාලාවක්සිදු කරමින් පවතින්නේ අදදවසහි ඒ උතුම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පිම්මත් විනෝද ඒවගේ ස්වර්ණපාලි දෙවාංග සකිල සහ උදාරක වනිග සිංහයන පංමත් පිරිසේකරාශී වෙලාම ධර්මදාානයෙන් ලැබෙන කුසල ශක්තිය ආරිමහා සංගරත්නයට ියලු රැකවරණ පිණස බුද්ධ ශාසනයේ චිරස්තිිතිය පිණිස ශ්‍රී ලංකාවාසිී සිරු දිනාගීම ආධ්‍යාත්මික සුවය පිණිස සියලු බෞද්ධයන්ට සංසාර කතරින්නික්ම පරම සැපයූ නිර්වාණ ශාන්තිය පිණිස මේ පින් හීතුවීවා කෙන උදාර අදහසකින් තමයි පිත්න මේ උතුන් ධර්ම දේශනාය පින්කමද භාර තියන්නේ ඉතින් අද දවස ඔබට ඉල්ලක් දෙරණට ඉස්වරණ ධාරය විවර කළ නිවන්දරට විවර කළ පරම පූජනය මිහිදු මහරහතන් වහන් සිට නමස්කාල් කරමින් අපි ඒ පරම්පූජනයේමිහිදු මාරාතන් වහන්සේ ලංකාදරණී තලයට වැඩම කරලා ලංකා දරණී තලයේ දෙව්මිනිස් ලෝකයාට විවර කළ සුන්දර පණිවිඩයක් අදූපට ශ්‍රවණය කරන්න ලබන්නේ. පිමත් මහා බද්දරකල්පයේ පහළ වී වදාල කක්කු සන්ද කෝනාගමන කාශ්‍යප තියෙන අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා යගම අප ආදරයෙන් සරණගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානු වැඩසිටින කාල පරිච්චේදවල අපගේ ලංකා දරනී තලයට වැඩම කරල අද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු ද්‍රෝණයක් තැන්පත් කරලා අහාස උසට නිර්මිත්ත වෙලා දෙවමිනිස් රෝකයා වදනා කරන ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේ වැඩසිටින භූමී පල සමුවත් සෝයෙන් වැඩසිට තිබෙන බව අපගේ පරම පූජනීය මු භාරහතන් වහන්සේ දේශනා කළා ඒගේම කකුසඳ කෝනාගමන කාශ්‍ය සම්බුදුරජාණන් වහන්සේලගේ බුද්ධ ශාසනත් ඒ ශාස්තරුන් වහන්සේලා ජියවමානෝ වැඩසිටන කාලේ තමයිපම් වන්නේ අපි ලක් බිමි පිහිටලතියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලා සම්බුදු බවට පත්වෙන් සෙවන සලසාලු බෝරජාණන් වහන්සේල දක්ෂිණ මහා සාකාවන් හරේ ඇසිරිමත් ලංකාදරනී තරේ තමා පිමත්න. අද විරාජමානුව ශ්‍රීීමහා බෝරජාණන් වහන්සේ වැඩසිටින ඉන් මහමි වුුණ පු භූම ඒ ස්ථානයෙන් පින්ංවත් මේ බුරජාණන් වහසල දක්ෂණ මහා සාකා රෝපනය කර තියන පවත්ුර අශරිමත්තාකාරයට ඒ බුද්ධ ශාසන එකකුසන් සම්මා සම්බුදුරජාණන් වහහාසගේ බුද්ධ ශාසන කෝනාගමන සම්මා සම් බුදුරජාණන් වහසගේ බුද්ධ ශාසන කාශ්‍ය පරහ සම්මා සම්බුදුරජාණන්ගේ බුද්ධ ශාසනය මිල් ලංකාදරණී තලහි ඒ සාාස්තෘන් හසල ජියවමානව සිටින කාල පින්වත් හර ඇසිරමත් පෙහිටලතියෙන සුන්දර මිඳු මහරහතන් වහන්සේ වදාල ඒ සුඳුරු විස්තරය ඔබට අදශ්‍රවනය කරන්න බාහ්‍ය ලැබෙන එ මේ සුඳුරු විස්තරය පින්වත් නී දෙවමිනිස් ලෝකයාට විවරවෙන්නේ දේවානම්පය දිිස්ට නිරිධාන්ට විවරවෙන්න ප හරි සුන්දර තැනක.ඉකොහිදී. ඒ බුදුරජාණන් වහන්සගේ ධවතු ද්‍රෝණයක් තැන්පත් කරලා. අහාසවස්සර නිමෝනු ස්වරණ මාලී මහාසෑ අභියසිදගෙන තමයි මේ සුඳුරු විස්තරය දෙව්මිනිසු ලෝකයාට විවර වෙන්නේ. සට්ඩබිඤ්ඥා ලාබී අපගේ පරම්පූජනීය මෙහිඳු මාරතන් වහන්සි. සමට දෙවරුන්ගෙත් විස්තර දැනගින් තමන්ගේ දිවැසින් ඒ විස්තර දැනගෙන සමට බුදුරජාණන් වහන්සේ වදාළ කාරණ රහතන් වහන්සලා දරාගෙන ඇවිල්ලි ඒ ඔස්සේ විස්තරක් දැනගෙන අපගේ පරම්පෝජනයේ මෙිහිදු මහරහතන් වහන්සේ දේවානම් පිස නිර්ධානන්ට ගෞතම සම්බුදු ශවාසනය ලංකා දරණී තලේ සෝභමාන කරවන්නට තිඒ ්‍ර්ධාලාභි උපද්ද වන්නට අතීත දෙවමිනිස් ලෝකයාට වැහිල ගියපු අතීතියක සුන්දර විස්තරයක් බවර කලා පින්වත් ආශ්චරය. ත එදා පින්වත්න හැරි ආශ්චරයයි පරම්පූජනය මහිඳුමාරනාතන් වහන්සේ මේ මහමිවුුණ උයන තමයි වැඩ සිටිය. එදකට පින්වත්නේ ශ්‍රීීම හාබෝරජාණන් වහන්සේ අද වැඩ සිටින පුුණ්ි භෝමිය ඇසරු කරගෙන තමයි දේවනන් නිර්ධාණන්ගේ මාලිගාවක්ත පිල තියෙන. මාලිගවේ තමයි මහිඳු මහරතන් වහසට වැඩසටනට පරිසරය හදල තිබ්බේ. ඇති එදා පින්වත් මිහිදු භාරතන් වහන්සේ මහාසෑයට පිහිටවීමට සුදුසු ආකාරයේ පුුණ්ණි භූමිය දැකලා මිඳු බාරාතන් වහන්සේ භූමයට වැඩම කළාට පස්සේ. . අපගේ රජතුමා සපුමල් අටමිටක් රැගෙනාව සපුමල් අටමිටක් රැගෙන නැවිල්ලා ස මිඳු මහරහතන් වහන්සේට පිළියෙන්නු. මිඳු මරාතන් වහන්සේ සපුමල් අටමිටයි ඒ උස්බිමට පින්වත්ති පූජා කළා ඉතනති මහාපොළුව සලිතු වෙලාගලා දකට මේ රජතුමාමි මහපොලෝ සලිතවුණු සිද්ධි ඇහෙව. ආගේ අවස්ථාවේත්තමයි. කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේලා අදේශනා කළ මහරජනී මේ ස්ථානය කකුසන්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෝුණගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාශ්්‍යප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහට සිව් නමම සමාපත්ති සුවයෙන් වැඩහිඳිමින් පරිබෝග කර වදාල තැනත්තමක මේ ස්ථානය පරැත්තුමාට සතුටින් ඉපිවේ ගිය අනේ මේ උතුම් බෝමිය අනේ සවුබුදුරජාණන් වහන්සේලා පරිබෝග කල තරක්නෙවද අනිලන් දේශනා කළ රජතුමනිි මහා බද්දරක් මේ කල්පේ පළමුුවලව පහල වී වදාල කකු සඳනම්ම සම්මා සම්බුදුරජාණන් වහන්ස අපගේ ලංකා දරණී තරයට පින්වත් නේකාලි වැඩම කරලා තියෙනවා ඉකාලෙම මේ මහම වුණා උයන හැඳල තිබල තිෙන මහාතත්ත කියෙන නමින් මේ මහාතිත්ව වයනට නැගෙන හිරින් අභය නෙමති නගරයක් තිබිල තියෙනවා ඉතුර මේ කොළුම් හොයට ඒ පිටිං නැගෙනහිරට වෙන්නට ඒ පිහිටි අබේ පුරේ අබේ නමින් රජතුමක් දල දයන කාල් රැත්තුමගෙන අබේ ඒකාලෙමි ලංකාදී පිහැඳිරල් ලතිබෙන තීල්පිින් වන්නේ ඕෝජ දීපලා බලන්මික්සුසඳ ුදුරජණන්හසේ කාලයනකොටමසිියල් ඇතකොට මේ අදයනකට ඔක්කු මනනිත් වෙලා ඕජ දීපවාසයෙන්ට පින්වත්න ඒකාලිමි පුන්න කාල කියන රකුස්සෙක් නිසා හටගත්තු පච්ජරක කියලා උනරෝගයක් පැතිරිලා අපගේ කක්කු සඳදරහා සම්බුදුරජාණන් වහසේ පත්තිය දකළ මහාකරුණාවේ අන්න ලංකාදරණය තලයට හතල ස්දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන පින්වත්න ලංකා දරණය ඉතලයට වැඩම කළ ඇතකොට දේශනා කරන මහරජනි කකුසඳ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධානු බව බලින් හරි යාස්ශචරයයි සකල ජීපයේම තිබුණු මේ පච්ජරක රෝගය සංසි දෙල ගයා බුද්ධානු බව බලයින් රේශරණෙහි වැඩසිටියේ මුණනිවරයන් වහන්සේ මේ ෝජදීපවාසි සියලු මිනිස්සු අදමාම දකිත්වායගළ අධිෂ්ඨානයක් කළාගෙන. එතු මවිත යයාම් කෙනෙ කන්න කැමතිනන් සියලු දෙනා ක්මනින්ම්ම සුවස්සේ. මාවිතර පැමිණෙත්වායකළ අධිෂ්ඨානයක් කළ කියන. ඉති බුදුරජාණන් වහන්සේගේ මේ පැමිණීමයි මේ බුද්ධ රශ්්‍රමියය නිසා ඒකාලයේ මිනිස්සේ දෙවකුළු පරවතව මේ පවතය වඳිියග දලා තියනො ඇසුර කර හිට දෙවරට පූජාපවත්මි. මිනිස්සු කල්පනා කලා තියනවා අදනං එහනම් මාපිමිය පුදන දෙවරු අපි ඇස් දෙකට ඇස් දෙකටම දකින්න අපට අවස්ථාවල් ලැබිල තියෙනවා. ඊතරං ඒතට බුද්ධ රශ්මිය. ඊරි පස්ස පින්වත්න අබේ රජත්තුම අතේශයයිෙන් සතුරට පත්වෙලා කුඳ බදුරජාණන්හන්සට වන්දනා කරළ දානය පි ආරාධනා කෙල්ලා අබේපුරේ සමීපී මහතතිත්ව උද්‍යයාාන්ට තම වඩම්මාගෙන ඇවිලතිී. ග හද කියන මහාමි වුණ පුණණි භූමියයට සංඝයා වහන්සේල සහිත කකුසඳ බුදුරජාණන් අහසර වැඩහිදීමට පිින්වන්නේ සුන්ද රාසන පිළියල කෙල්ල මහන්සේමි භූමීතම යාසන හදලති වන පින්වත් මහාසේ වැසිට භූමී රහතන් වහසල කියීන මත් විශිදාහක් පමක්ත්. රාතන් වහන්සේ එදකට හත ස්ථක් අරි අස්සරිමත්. ත්‍රබලන් ශාස්තෘන් වහන්සනමක් රහතන් වහන්ස හතල ස්ථාහක් මේ පුුණ්න්නි භූමිය ඉදගෙන ඒ පුුණ්ණි භූමය පුුණ්්‍යවන්ත කරලා තියෙනවා. අර අසරිමත්. ඉරවස් පින්වත් මේ මණ්ඩපේ වැඩයිඳල ඉරි පස්සේ බුදුරජාණන් වහන්සේට රජතුමා තුළු පිරිස දම් පැම්පූජා කරලා ඉඩපස් ඒ ස්ථානයේ ධනින් පස්සේ මහාතිත්්‍ය වනය අකාලයේ පිපීගිය මලින් අලංකාර වුණ කිය කක්ුෂ බුදුරජාණන් වහන්සේ පස්ස පින්වත් හරි ආශ්චරයම මහාතිත්ව වනය එදා රජතුමා පමත් යන්න කකු ස දාරහ සම්බුදුරජාන්තර පූජා කරනවා පූජා කරදම මහපොල්ලුවව සලිත වෙලා යනවා අසිරිමත් මේ කල්පය තුළ බලනතකොට ම මහම වුනා උතුම් පුුණන්න්‍ය භූමිය බුද්ධ ශාසනයකට පළවිනි අවස්ථාවට පූජාවන පිමත් මේ කල්පය තුළ එතරං සුන්දර භූමිය පුුණන්න භූමයක් පමත්න්නේ මහම වුණනා පොන්නි බෝමියන කල කිය ඊරපස් පින්වත් එතන වැඩවුන් ලෝකනාතියන් වහ ධර්ම දේශනා කල් දෙසු මසානේ හතලිස් දහසක මනුෂ්‍යෝපින් වත්මේ මාර්ු පල්ලල්‍රතියන මේ විදිර ක්‍රම ක්‍රමය කකුසන්ද බුදුරජාණන්හස බුද්ධ ශාසනය ලංකා දරන්නේය ඉතල්ලේ ස්ථාපිතවෙමින්ගිය මහාතත්ත වනේ ඉදිවා විහරන්නේ කළ කක්ුෂද බුදුරජාණන්හා සවස්කාල පින්වත්න්නේ සමන් වහන්සේ පිටදුන් බෝධය වන මහාරි බෝරුක පිහිටුවීමට යෝග්‍යූ අද අද ඇසතු බෝරජාණන් වහන්සේ වැඩසිටි උුත්තුම් සුන්දර භූමියයට කකුස්ස දරහ සම්බුදුරජාණන් වහන්ස රහතන් අහලත් එකක වැඩම කළ. බුදුරජාණන් වහන් සමාධ සුවයෙන් වැඩ සිටිමින් ඒ වුතුම් භූමිය තතාගත සම්මා සම්බුදුරජාණන් වහස පාදී ස්පර්සිෙන් ස්පර්සක කරමින් සමාධිසුවයෙන් ඉස් පර්ස කරමින් දෙවමිනිස් ලෝකයා ගෙන අනුකම්පායෙන් පිංවාද අධිෂ්ඨානයක් කළා මාගේ බෝධිය වන මහායි බෝධී රෘක්ෂයෙන් දකුණුෂාකාවක් රැගෙන භික්‍ෂුණින් වහන්සේලා සමඟ රූපනන්දා භික්ෂුණණය මෙහි පැමිණිත්වා කියලා. එසනිම පින්වත්න ආශ්චරයයි. මේ රූපනන්දා කියෙන රහත් මෙහණිය පින්වත්නී. කුසඳ බදුරජාණන් වහන්සේගේ චිත්ත සන්තාන දැනගෙන කේම නුවර කේම රජුට මේකාරණය සැල කළා ්‍රජතුමාද සමගින් මහරි බෝධින් වහන්සේ වෙත වැඩම කළා මහා ඉරිමත්ව රූපනන්දා මහරහත්තෙරණය පින්වත්න කේම රජු ලවා රත්සිරියල් වලින් මහරිබෝධින් වහන්සේගේ හරි ඇසරිම දක්ෂිණ මහා ස්වාකාව ්‍රේකාවක් ඇන්දිව්වා එකල්ලි පිවත්නය අසිරිමත් දකුණු මහරිෝ ශාකා බෝධීන් වහන්සකින් විම්වෙලා රංකටහර මේ පිවත්න පිහිටිය. පන්සීයක් රාත් භික්‍ෂණන් වහන්සේල සමඟ පිරිවරාගෙන රූපනන්දා භික්‍ෂුණය මහබෝරජාණන් වහන්සේ වඩම්මවාගෙන දෙවියන්ගේ දේවානු භාවිපකාරයේ ලංකා දරණය තලයිට වැඩම කරල කකුසන් සම්මා සම්බුදුරජාණන් වහසට භාරතුන්න. කකුසන්ඳ බදුරජාණන් වහන්සේ ඒ පිහිටවා නබේ රජතුමාට බාරදුන්න. අබේරජතුමා පිම්වත්න්නේ මහාතිත්ත වුණයි උයන බෝධන් වහන්සේ රෝපණය කළ. ඒ බෝධි රෝපනීම් පාසේ කකුසඳ තතාගත බදුරජාණන් වහන්සේ උතුරු දෙසට පිහිටි සිරී ස මාලකයට වැඩම කරල් හි වැඩයිදල මහාජනයාට ධර්ම දේශනා කරලා ඒ අවසානය පින්වාද විශිදහසක් මාර්ග පල්ල ලබල තියෙනවා. ඒ ස්ථානයේදී. කකුසන්ද බුදුරජාණ හහාසේතනින් උතුරදසිට වැඩම කරලා තූපාරාමේ පිහිටියේ යම් පිටල තියෙන යම් තැනකද ආ්‍යතන සමාධි සෝයෙන් වැඩසිටිය එතර ැස්ලා සිටී පරිසට කකුසන් සම්මාහාම්බදුරජාණන් වහස පිංවත් ධර්මය දේශනා කළා ඒ අවස්ථාවේ දසදහසක් මිනිස්සු ධර්මය අවබෝධ කළක්. මිනිස්සුන්ට වන්දනා මානකරගන් පින්වත්ි හරිආශ්චරය තමන් වහන්සේ පරිහරණය කළ පෙරහංකඩය දීවදාලා. කක්ෂණ බුදුරජාණන් වහන්සේ පිවර සහිත රූපනන්දා භික්ෂණය මේ ඕෝජ දියෝ මේ දීපේ අභේපුරේ වැඩවාසය කරන්න අනුශාසනා කළ. රයිතුමාටත් ඉටසි කරුණුකාරණස හිපත් කළ දුන්නා. ඒවගේ පින්වත් මේ දමදියුතලයේ වෙද්දි මහා දේවකද රහතන් වහසල මක්ක්‍ර චලිකය. දහසක් රහතන් වහසලත් සමඟ මෙහි වැඩම් එව්වා. වඩම් ඕලා ඒ දහසක් රහතන් වහන්සලත් එෙක්ම ධර්ම ප්‍රචාරයේ නිරතවෙන්න. කකුසඳ බුදුරජාණ බුද්ධ ශවාසනයේ මේ ලංකා දරන දලේ සෝම්මාන කරන්න අනුසාසනා කළා. අනුශාසනා කල පින්වන්නේ. අපගේ කකුසඳ අරහස්සම් බුදුරජාණන් වහන්සේ ඉරහතන් වහන්සේලා හතල ස්ත්‍රාහක්කෙක අහසට පැරණැගිල නැවතත් දම්බදිී උතලය වර වැඩම කලා අසිරී පිින්වත්න්නේ ඔන්නව විදියට එදා කකුසන්ද බුදුරජාණන් වහන්සේ ජියමානව වැඩසිටිද්දමයි පින්වත්වී කකුසද බුදුරජාණන් වහන්සගේ සම්බුද්ධ ශසනී ලංකාදරණී තලේ ඒත් මහාසෑ රජාණන් වහන්සේ සුපීටි තූපාස රාම සෑරජාණන් වහන්සේ සුපිහිටි ඒ ඇස්සතු බෝරජාණන් වහන්සේ සුපිටි සුන්දර මාමි වුුණපුන්න භෝමී හරේ ඇසිරිමත් මුල් කරගෙන කකුසදුු බුදුරජාණන් වහසේ බුද්ධ ශාසනය මේ කල්පේ පළමුුණවර පට පිහිටියාතිත්. බරන්න මේ සොඳරු සිදුවීම අපගේ පරම පෝජනය මිහිඳු මහරතන් වහන්සේ. ලංකා දරනී තලට ඩම කරලා මේ දෙවැනි තුගිනි දවස පින්වත් මේ සුන්දර විස්තරයේ රජතුමාට සිහිපත් කරවනවා. පිනම් පිරුණු ඥානෙන් පිරුණු දේවානම් ප නිරදාානන්ට මේ වසද්ධ අ සද්ධියය සද්දී. මේ ලංකා දරණී තලේ මේ ගෞත බුද්ධ ශසනය සූර්මානව කරන්නට තමන්ගීහිතයේ ශ්‍රද්ධාලාභ උපදිනවා හරි අසරිමත එදාහි දේවාරනන් පිතිස නිර්ධානන් පින්වත්න මේ සොඳුරු සිදුවී මහලා ඒ ඇතිවෙච්ච සවද්ධාලාබේ අසරී බලන්න අදටත් අදරත්වට ගෞතුම් බුදුරජාණන් වහන්සේගේ මේ සොදුරු දහම් පනිවිදේ ඒ ගෞතුම් බුදුරජාණන් වහන්සගේ රහතන් වහන්සේලාගමි ධාතුන් වහන්සේලා වැඳපුදා ගැනිමින් බුද්ධ ශාසනයක පිළිවෙත්පුරෙන ශ්‍රාවක ජනී ජනය අහිංසක අදටත් දේවානම් පිස නිර්ධාණන් එදා කරපු කැප කිරීමනි සාතටත් මල් පළ ගැන්මි මි පින්ම්වත් මේ බුද්ධ වාසනය සුදුරු කරමින් බිහිවෙනවා අසරි මත් පින්මත්නය සින් බලන්න මේ සුඳුරු විස්තර එදා පරම්පෝජනයම මෙහිඳදු මහරහතන් වහන්සේ ලංකාධරණය තල්ලට දායාද කලා මේ උතුන් ධර්මදාතුව දෙව මිනිස් ලෝකයාට බැහිල ගියපු දෙව් මිනිස් ලෝකයාට විවර නොවනු සොඳුරු සදහම් නිධානයක් සොඳුරු සත්‍යයක් අදාපට කියවන්නට ලැබිල තියෙන පින්වත්න්නේ ඉඩ පස් දේශනා කළ මීණු මහරහතන් වහන්සේ දේවනන් ප නිර්ධාන්නන්ට රජතුමන මේ මහා බද්දර කල්පෙයි දෙවනුව පහළ වනාා රජතුමනේ කෝනාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සියල්ල මැනවින් දත් සකළ ලෝක සත්‍යයාට අනුකම්ප ඇති උන්වහන්සේ දෙවිිනිසුන්ගේ ශාස්තෘ වන්හන්සේ වුනා රජගතුමනින්. එසම මේේ මහමි වුනා ඔය නැපින්මත් නිහරි ආාශ්චරයයි මහානාම උද්‍යානය නමින් තමයි ප්‍රසිද්දයලා ති විලතියෙන්. ද මහමේ වුනාා වෙදා මහානා මුද්‍යානේ. ඊට පෙර මහාතිත්ත උද්්‍යානය. ඒව යනට දකුණ දිසාවෙන් වඩ්ඩමාන පුර නමින් නගරය ඇත්තිබිල තියෙනවා. බණතකොට මේ අනුරාධපුර නගරය එදා වඩ්ඩමාන පුරේ නමින්තමයි පිින්වන්නේ දෙව්මිනිස් ලෝකය අතර කතා වෙලාදී. වඩ්ඩමාන පුරෙල් එකොට රජතුමාගේ නමතමයි පින්වත්මි සමිද්දී කියන රජතුමා ඒකා ලංකාවට පින්වති පාවිච්චකල් තිරදන්දාාව තමයි උකක්ද වරදීප එදා ඕෝජදීප පස්සදි වරදීප එකලේ වරදීපේ නියගයක් නිසා පිවත්න මහා දුර්භික්ෂයකින් මිනිසුන්ට විශාල් උපදරවයක් ගන තිව වන ෝනාගම නරහස් සම්බුදුරජාණ වහසේ සිදුවෙන් පින්වත් දකිනවා. දකලා වරධීපවාසී මනුෂ්‍යයා කරේ උපන් මහා කරුණාවෙන් කෝනාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තිස්දහසක් පින්වත්නී රහතන් වහන්සේල්ල පිරිවරාගෙන. ඒකාල පරවතය ඇතිබිල තිගෙන පිංවත්නී සහරවිට අපි දන්නේ නෑ එතකොට අපගේ පරම්පූජනය හිඳුමහනාහතන් වහන්සේ වැඩම කරපු ව පුුණ්‍ය භූමය සුරුරන තියන්නත් පුුවනි එතකොට ඒ කාලේ නමති බිල තියනෙන සමංකුලු පව්ව කියල සමංකුලු පරවතය එරදීෙන් සමංකුළු පරවතයේ වැඩුම කල්ලා. තිම් බලන් පින්වන්නේ අපේ ගෞතම් බුදුරජාණන් වහන්සේ පිරුණුවම් පාල අවුරුදු තුන්සේ ගානක යද්දී පරම්පූජනය මහිඳු මහනාතන් වහස පඩි නමුත් බලන්න කකුසන්ද බුදුජාණන් වහන්සක බුද්ධ වාසනි. කෝනාගමන බුදුරජාණන් වහසික බුද්ධවාසනය ඇසිරී ඒ බුදුරජාණන් වහසල ජියෝමානු වැඩ සිට ඉද්දි ලංකාාදරණය තලට වැඩම කරලලා බුද්ධසාවාසනය පහිටුවන්නේ. බෝරජාණන් වහන්සේලා පිහිටුවන්නේ. නවති ගෞතම් බුදුරජාණන් වහන්සේ ලංකාදරණය තලට වඩිද්දි. මී ස්ථානය පයිස් පර්සිෙන් ස්පර්ස කළත් නමුත්ඒේ දහම තේරුන් ගන්න පොළග මනු සුදුසු මනුස්්‍යවාශකය පතිබ නෑ පින්වත්නී. තිස්තාහසක් මහරහතන් හසත් එකේ ඉරදි බලේ වැඩම කරල පින්ංවත්න්නේ හරි ආශ්චරයයි ඒ වැඩම කිරේමත් එක්කම පින්වත්න්නේ පුතුදු මසිර අත්්‍යය වෙලා නකුමත්ද නිසි කලට මහා වැස ඇදැහැරන්න වෙලා තියෙන පින්වත්නී. සියලු මිනිසුන්ගේ මේ පදවයා ංසිදලකහිල්ල බුද්ධානු බා බලහිට එඇමම අසරියක් කරගෙන එනකොට පින්වන්නේ මිනිස්සු කොච්චර පහදිනවල්තකට බල මුලින්සිද්දයේදී රකුස්සෙක්ගේ යක්ෂයගේ බලපෑමකින් මිනිස්සු විශාල වශයෙන් අසනී වෙලා හිටිය සාස්තෘන් වහන්සේ වඩිද්දිම ඒ මහා බුද්ධානු බා බලෙන් ඉසිල් සංසිංදලගයා ුදුරජාණන් වහන්සේ ත යොම එන්න තවක් කරුණක් වුණා දෙ මෙතන මහා නියගයක් නිියන්සාය දුරකරමින් ශාස්තෘරන් වහන්සේ වඩින්නේ බුදුරජාණන්ස අධදිෂ්ඨාන කළ වරදීපවාසි සියලු මිනිස්සුන්ට මේ අදමාව දකිතා කියලා මේ අධිෂ්ඨාන කළා ඒගේ මංගාටයම් කෙනෙක් එන්න කැමතිදේ සිල්දනට සූසේ පහසුවෙන් ඉන්න මේ භාගතු වහසේ අධිෂටාන කලා ද සමංකුළු පරුවවතයේ භාගිතුන්හසම වැඩසිට දි මිනිස්සු ස්ථානයට වැඩියපින්ම ආවු පිම්මත්න. ආවට පස්සේ එ වෙනකොට එතකොට මේ සමිදධි රජතුමා මිනිස්සුත්තෙක් කැවිල්ල අතිසයෙන් සතුරට පත්වෙලා කෝනාගමන බුදුරජාණන් වහන්සේට ආදරින් මන්දනා කරලා දානට ආරාධනා කළ මේ මහානාම වනයට ගමන අහර සම්බුදුරජාණන් වහස වඩම්වාගෙනාව. සංඝයා වහන්සේල සහිත කෝනාාගමන බුදුරජාණ වහසර වැඩ සිටිට පිිවන්නේ මේ ආසන පිළිියල වන්නේ කොතනද අරි ්‍යශ්චරයයි මහාසෑ පිින්බිමි මේ බදද්‍රකල්පයේ දෙවනුවටත් පාලවී වදාළ කෝනාගමන සම්බුදුරජාණන් වහසකි පා ස්පර්සය ලබනවා මහාන්සය පුදබිම. මහම වුුණා පොන්න්‍ය භූමිය මේ කල්පයේ දෙවනි වටට බුදුරජාණන් වහන්සන මගේ රහතන් වහන්සල පායිස් පරස ලබමින් පූජනීඇත්තට පත්වනා පිම්වත්ම. ඒවගේ සොඳුරු පිම්බිමක් පින්වත් මේ අනුරපුර පොන්නි භූමිය. මේ කල්පය තුළම බුදුරජාණන් වහන්සල හතර නමක් රහතන් වහන්ස නම් කොතරන්නම් පිින්වත්. මේ මහාසෑ පුුණන්නි භූමේ තමයි පින්ිවත්තිි වැඩ සිටි සුන්දර ආසන පිළියල්ල කළ තිබ්බි ඒස්ථානයේ තමයි ධනමාන්න පූජා කළේ ඉඩ පස් පංවත්න රජතුමා වෙනුවෙන් පිළිය මීට වස්සේ බවහත් භාගතුරන් වහන්සේට දානිි පූජා කළට බස්ස පින්වත්න්නේ ඒ අවස්ථාවම මහානාම උද්‍යානය ඕෝනාගමන සම්මා සම්බුද්ධ ශාසනයට පින්වත්න පූජා කළ හරී අශ්චරයයි. මේ බද්දර කල්පය තුළ ඒ මහපම වුණ පුුණ භූමය දෙවනවරට සම්බුද්ධ ශාසනයකට පූජාවන පින්වත්න. පුදු මසිරමත් තැනක් පින්වත්න. දම්බදවතලය බුදුවරුන්ට පසේබුදුවරුන්ට මහරහතුන්ට වෙෙන්වෙච්ච භූමීයක් යම් සේද. අපගේ ලංකාදරණී තලේ ග්‍රරාජමානවතිබෙන අනුරාධපුර පුුණ්ණි භූමිය. ශාස්තෘුන් වහන්සේ හතර නම්මගේ පයිස් පර්ස ලබමින්. මහරහත් මුනිවරුන්ගේ පායිස් පරස ලබමින් වන්දනී පූජනියවඋතුම් පුුණ්ි ූමියන් බවට පත් වුණා. හරි මසරි මක්් පින් මත්නේ. මේ විදියට ය අවස්ථාත් දෙකකදී මහපොලොෝ සලිත වෙලා ගියා දෙවනවරටත් බුද්ධ ශාසරමයකට පුුණ්ණි භූමිය පූජාවෙනවා. ඉර හෙතර වැඩ සිටිය ලෝකනාතයන් වහ ධර්මදේශනා කර තිස්දහසක් මිනිස්සුමයුතු පු්ණි භූමිය මාර්ග පලව බෝධ කළා. මාර්ග පල්ලා බි ශ්‍රාවකය ගත්තත් පිුවත් විශෝල්ල ප්‍රමාණයක් බිහිවෙච්චි උදාර පුුණ්ණි භූමියක් මි වුණනා පුණි භූමිය. මහානාම් වනේ පින්වත්ති දිවාවිහරණය කළ කෝනාගම්මන බුදුරජාණන් වහන්සේ පින්වත්නී සවස්යාමයේදී කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිහිටි භූමියමිත වැඩම කළ. එතන වැඩහිුන්න බුදුරජාණන් වහ සමාධසුවයට සම්බදිලා සමාදීනුත්තේ බුුණ් පුුණ්්‍යවන්ත කරවලා ඉස්පර්ශ කරවලා සමාධයෙන් නැගෙටලා වරදීපවාසී මිනිස්සුන්ගේ හිතසුව පිණිස කාරණාවක් සිතවම් කොත්ද. මාගේ බෝධිය වන දිබුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ මහාශාකාව අරගෙන කනක දක්තා භික්‍ෂුණිය භික්‍ෂුුණින් වහන්සේලා සමඟ මෙහි පැමිණිත්වා අදිිෂ්ටාන කළා. ඉස්සනීමම පින්වත්න අසරිමත් කනක දත්තා රාත්මයණින් වහන්සිේ ඒ අදහස දැනගෙන දමදිව සෝභෝතිී නුවනට වැඩම කරල ප්‍රයිත්තුමාට මේකාරණය සැලළ රජතුමත් එක්ක දිබුල් බෝධීන් වහසේ ඇුතු වැඩම කළ මහා එරදිමත් කනක දත්තා රහත්මේණින්න් වහන්සේ පිමත්න සෝබන රජු ලවා රත්සිරියල් වලින් තිබුල් බෝධීන් වහන්සේගේ දකුණු ශාකාවේ රේකාවක් ඇන්දිව්ව දකුණු දිබුල් මහබෝ සාාකා බෝධන් වහන්සක වම්වෙලා රංකටාරමී පංවත්න පිහිටිය පන්සීයක් ම මහරාත් භික්ෂණීන් වහන්සේල සමඟ කනක දක්තා භික්‍ෂණය දිබුල් මහබෝ ශාකාව දක්ෂිණ මහාසාකා හරි ඇසරිමත් පින්වත්නතකොට දක්ෂිණ මහාසාකාවම තමයි පංවත් වඩින් ලංකාවට ඒකත් අශරිමත්යක් එත දක්ෂිණම ශකාවරගෙන දේවතාවන් වහන්සල පිරිවරාගෙනවිල්ල කෝනාගමන සම්මා සම්බුදුරජාණන් වහස දකුණු ශ්‍රීහස්සේ තමයි තිබ්බේ එතකොට මේ බෝරජාණන් වහසේ භාරදුන්න සමිද රජත්තුමාට පාරදුන්නා සමිද රජතුමා බෝධින් වහන්සේ කෝනාගම රහ සම්බුදුරජාණන් වහන්ස පිවත්ම අසරිමත් ජියමානෝ වැඩසිටි ද්දීමට සිත්්පිත් නැති පොළොව කම්පා කරවමෙන් පින්වත්න්නේ විරාජමානව දිබුල් මහා බෝරජාණන් වහන්සේ මේ කල්පයේ දෙවැනි බෝරජාණන් වහන්සේ මේ යුතුම් බෝහමිය පිහිටියා ඒ කෝනාගමන සම්බුද්ධ ශාසමය පින්වත්නේ පිහිටිය හසරිමත් අපගේ පරම පෝජනය මෙහනු මහරාතන් වහන්සේ මේ සියල්ල දැකබලා වදාරල දෙවමිනිස් ලෝකයාට පහන් සිත්තු උපපුදෝ ගන්නට දේවානම්පියත්න නිරදාානන්ට පහන්සිත්තු පුදෝ ගන්නට මේ සුන්දර කාරණ විවර නොවනු මේ උත්තුන් ධර්ම ධාතු විවර කළා. එදා පරම්පූජනයේ මෙහිහු ආහරතන්හස ලංකා ධර්ණය තල්ලයටට දායාද කළ සොඳුරු පනිිවි දෙයක්ගේ සොඳුරු ධර්මයක්කේ පරම්පූජනයේ මෙිහු මහරතන් වහස ලංකාව නොඩින්නට එවන් සොඳුරු දායායක් එවන් සොඳුරු සත්‍යයක් අපට දෙනගන්න හම්බෙන්න්නේ පිංවත්න්නේ. ඊළඟට පිවත්න බෝධිරෝපණින් පස්සේ කෝනාගමන තතාගත බුදුරජාණන් වහන්සේ උතුරදෙසෙටට පිහිටි ප්‍රම්මිවස්තිරීශ මාලසගේ අතර පිහිටි නාගමාලකයට වැඩම කල්ලා ධර්ම දේශනා කළ ඒ ධර්මදේශනා වහල විසිිදහසක් මිනිස්සු ධර්මය අවබෝධ කලා තියෙනු බණදමි පුණිභූමියය මුල් කරගෙන කොච්ර මිනිස්ු ධර්මමාර්ග පලවබෝධ කළතිය නො පින්වත්වී. කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩවූ නගරයට උතුරු දෙසින් තූපාරාමේ පිහිට තැනටක් වැඩම කරලා හිත් සමාධසුවයෙන් වැඩවාසය කරලා ඒ රැස්ස සිටි ජනතාවට ධර්ම දේශනා කළට පහ දස දහසක් සත්වය ඒ ස්ථාන ධර්මය අවබෝධ කළති. පකට මහන්සෑ පිහිටි පිම්බිමි බෝරජාණන් වහන්සල පිහිටි පිම්බිමි තූපාරාම සෑරජාණන් වහන්සේ පිහි පිම්බිමේ ශාස්තෘන් වහන්සේලා වැඩසිටිය සමාදිසුවයගේ ස්පර්ස කළ මාර්ක පල්ලාබී උතුන් සත්තුරුස ශ්‍රෝාවක ජනීජනයා ඒ ුතුම් පුුණ්ිභූමි වල සිහිකළ බව සිහිකරමින්ම් පිම්ිවත්න්නේ. සුදුරු පොඩිෝම මන්දනා කරට ඒ පරම පෝජනය මිහිඳු මහරහතන් වහන්සේ අපට මිනි සුදුරුදායාද දායාද කළේ පිින්වන්දතකොට එතන රැස්සලා සිටි ෝනා ගමන සම්බුදුරජාණන් වහන්සේ මේ දසදහසක් පිරිසට මාර්ග පලබා අවබෝධය පිනි ධර්මදේශනා කරලා මිනිස්සුන්ට වන්දනා කරගන්න පින්වත්න්නේ තමන් වහන්සේ පරිහරණය කළ බඳපටියදන්න ගමන බදුරජාණන් වහ පිරිස් සහිත කනෙක දක්තා භික්‍ෂුණය වරදීපයේ වඩමානපුරයේ වැඩවාසය කරන්න අනුශස්සනා කළ ඇවිත රක් නෙවේ මහාසුම්ම කියලා රහන් වආසන මක්කහිටිය. ඒ ර දහසක් රහතන් වහන්සේලත්තික ලංකාවට වැඩම කරෝල ඒ දහස්සක් රහතන් වහන්සේ ලසමඟ මහාසුම්ම මහරහතන් වහසිට. මේ ලංකා දීපයේ වැඩසිරන්නට අනුශාසනාය කරල ඉඩහසර සලස් සලපින්වත්ම ආශ්චරයයි තිස්ථාසක් මහරහතන් වහන්සේල සමඟ අහස්සට පැනනැගිලා දඹදවුතලයට වැඩියා පින්වත්නී අසිරිමත් මේ බද්දර කල්පයේ පින්ත්නී දෙවනවරට සම්බුද්ධ ශවාසනයකට මේ යුතුම් මහමි වුුණා පුුණණි භූමිය පූජාවමින් දෙවනවටත් බුදුරජාණන් වහන්සේගේ පායිස් පර්ස ලබමි මාරහතන් වහන්සේලාගේ පායිස් පර්ස ලබමින් පූජනී අත්තයට පත්කරමි ලක්ෂ ගනන් රහත් මාරක පල්ලා බී ශ්‍රාවක බීකරමින් පූජනී අත්තයට පත්කරමි දෙවනවරටත් පින්ම්මත් නතකොට බුද්ධ ශවාසනට මේ උතුම් පර්්ණි භූමිය පූජා වෙලා තියෙනවා ඒ බුද්ධ ශාසන පෙහිටලා තියෙනවා ව පිවත්න මහිඳු මහරහතන්න්න දේශනා කළ රජතුමන මහා බද්දරකල්පයේ තෙවනුව පහළු ගෝත්‍රයෙන් කාශ්‍යපනම්ම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. සියල්ල මැනවිින්දත් සකළ ලෝක සත්වයන්ට අනුකම්පා ඇති උන්න්නහන්සේ දෙෙවමිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ බවට පත් වනා රජතුමනි ඒකාලේ මහමිය වුුණා උයන. මහා සාගර උද්‍යානය කලා තමයි පින්ම්වන්නේ ප්‍රසිද්ධ වෙලා බිලතින්. මහාතිත්තේ මහානාග ඊළඟට මහා සාගර. ඒවයනට බටහිර දිසාවෙන් පිම්වත්න්නේ විශාලා නමින් නගරය ඇත්තබිල තියෙනු. ග්‍රාධ අනුරාධපුරයේ හදා විශාලා කර නමින් තමයි පිවත් තිබුණි එකල පින්වත්න්නේ රජ කරලා තියෙන ජයන්ත කියන රජුතුමා. ජයන්ත රතු රයතුමාගේ සොහහිරෙකොත් එක් අතර යුද්ධයක් ඇති වෙන්න පටන් අරන්තියනවා. මිනිස්සුන්ට බයත ඇතිගැනීම පද්ධවන මහා උපද්‍රවයක් මහා කාරුම්ක නෙත කාශ්්‍ය පරහ සම්බුදුරජාණන්ස මෙතට පිමිවත්ති මිසේද යොවය හරපුතුම පිමිවත්තකොටම ර භාගතුන් වහන්සි ලකා භාගතුුන් හතළම මේ ලංකා ධර්නී තලට වැඩ කරම සෑ මහොතකම බොහෝ දෙවමිනිස් ලෝකයාගේ උපදද්‍රව බැහැර කරමින් සිත් සතන් සූපත් කරමින් තමයි වඩින්න පිරිමත්නේ වැඩම කරම සිද්ධි ඔක්කෝොම සංසිදවල විසිදාසක් රහතන් වහසලත් එක තම වඩින් බැඩල පින්වත්න වැඩඉන්න කොහෙද හරී ඇසිරිමත් වැඩඉන්න මේ මහා සෑරජාණන් වහන්සේ සුපිට මේ උතුම් පපුුණණි බූමි තමයි මණ්ඩ නිල්බා හදල් දයන් ඒස්ථානය තම දම්පැම් වලදන්නේ ඒස්ථානයේ දීම තමයි පින්වත්න අසරිමත් මේ මහාසාගර අද මහමි වුනා උතුම් පණි භූමිය උයන එෙදා නම්වැටනකුවද මහා සාගර වනෝ ද්‍යානිඒ මහාසාගර වනෝද්‍යානය පිින්වත්න මේ මහා බද්දර කල්පයේ තුන් වෙනුවත් බුද්ධ ශවාසනයකට පූජාවනෝ පෙන්මද සිත්්පිත් ඇැති මහපොලකු සලිත කරුණ බුදුවරුන්ට වෙම්වෙච්ච පන්නි භූමියක් පෙන් වන්නේ රහත් මොනිවරුන්ටය විිම්වෙච්ච පුුණන්නි භූමියක් මාල්ග පල්රාබී ශ්‍රාවකය බිහිකරවරන පන්නි භූමිය අරි ඇසරි මත් රහතුන් පිරිවරූ උපුුණණි භූමියයක් ුදුරජාණන් අහතර සම්බුද්ධ බවට පත්වන සෙවන සැලසු බෝරජාණන් හාසලවි දක්ෂිණ ශාකා විරාජමානව දෙවමිනිස් ලෝකයා වඳන්න පුදන පුුණන්න භූමියක් මේ සොඳුරු පනිවිඩේ අපට දායාද කළි කවුද පරම පෝජනී මඳුමහාරාතන් වහන්සේ. පින්වත්න්නේ එදකොට මේ ඒකාල එතකොට මේ ලංකාවෙන් නමත්තමයි මණ්ඩ දීපය ද අම්තිමන කත පින්වත් ම්ඩ දීපය ඉතිම මණ්ඩ දීපවාසී මිනිස්සු පින්වත්නී මේ බුදුරජාණන් වහන්සේ දැකලා වන්දනාමාන කරලා එතකොට මේ ජයන්ත රජතුමා සංඝයා සහිස කාශ්්‍ර බුදුරජාණන් වහන්සේට මේ උතුම් පු්ණිභූමිය පූජා කලාට පස්සේ ඒ අවස්ථාවයි මහාසාගර වනේ අකාලයේ පිපීගිය මලින් අලංකාර වුනාගේ නො පිම්වත්නේ කාශය බුදුරජාණන් වහන්සේ පිළිගත් කල්ලි මහපොලොෝ සලිත වෙලාග කියන්න ඇ තුන්ගනි අවස්ථාාව බුද්ධසාසනය පූජාව බුද් වාාසනට පූජාන බූමිය පිව එතන වැඩ සිටී ලෝකනාතයන් වහන්ේ ධර්ම දශනා කළලාගේ යන පින්වත් විශිදහසක් මිනිස්සු කාශ්‍ය පරහ සම්බුදුරජාණ වහසසි ධර්මය යාලා මාර්ග පල්ලාදී ශ්‍රාවකය බිහි කළ මහාසය පින්බිම. ත්‍ර බලන්නේ කකුසන බුදුරජාණ නාසික්කාල හතලි ස්දහ සබභාගතුන් වහසක වනහාලේ පුුණ්ි භූමි මාර්ග පල්ල ඇපුවා. කෝනාාගමන බුදුරජාණන් වහන්සකේ ශාස්සනයේ තිස්දහසක් මහාසය මළුවේ සාාස්තෘ ජියවමාන සිටිද්දී මාර්ග පල්ලපුවා කාශ්්‍ය පහහා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රීමූ මටලින් ධර්මය හලා මහාසයපුණි භූමය පිම්වත්න්නේ විසි දහසක් මාර්ග පල්ලා බී ශ්‍රාවකයෝ බිියුණ. මහාසාගර වනේ පින්වත්න දිවාවිහරණය කරපු කාශ්්‍ය පරහා සම්බුදුරජාණ හා සවශ්‍යමී බුදුරජාණන් වහන්සලකගේ බෝධින් වහන්සේලා පිහිටි ස්ථානයට වැඩම කළ වැඩම කරලා සමාධ සුවයෙන් වැඩ සිටමින් සමාධියෙන් ඒ ස්ථාන ස්පර්ස කල්ල මණඩදිපවාසයන්ට හිත පිණස්ස කාරණා මයක්ක්ෂසික්ව කුමදී. මාගේ බෝධය වන නුගබෝධීන් වහන්සේගේ දක්ෂිණ මහාශාකාව රැගෙන සුදර්මාභික්ෂණය භික්‍ෂණින් වහසල සමඟ පැමිණිත්වා කියලා සුදර්මමා භික්‍ෂණය පින්වත්න්නේ සිද්ිය දැගෙන කිහිී රජතුමා මොුණ ගහෙන ගෙහිල්ල නුගබෝධීන් වහන්සේගේ දක්ෂිණ මහා සාකාව එරදි බලහිම් පින්වත්න හරිහාශරය රන්් කටාරමී පිහිටෝගෙන් ලංකා ධර්ණය ඉතලයට වැඩම කළ පන්සීයක් රාත් භික්‍ෂණන් වහන්සේලා සමඟ භග කකුසන්ද කාශ්ි පරහ සම් බුදුරජාණන්සගේ දකුණු ශ්‍රීහස්සයේ පිහිටව්වා. කාශ්‍ය බුදුරජාණන් වහන්සේ ඒ පීටවන්න ජයන්ත රජතුමාට පින්වත්නී බාර කළා. ඒ බෝධිරෝපනයම් පස්සි පිංවත්න එතරට වැඩමකරපු කාශ්ච්‍ය බුදුරජාණන් වහන්සේ නාගමාලකයට උත්තුරින් පිටි අසෝක මාලකයේ වැඩහිද ඒස්ථානයේ තරැස්සූ ජනයාට ධර්මය දේශනා කළා හාර්දහසක් පිරිස ධර්මියාව බෝධ කල තියෙන පෙර බදුරජාන්හන්සේලා වැඩහු නගරයට උතුර දෙෙසිම් පිහිටි පින්වත්න තූපාරාම පින්බිට වැඩම කරලා. ඒ ස්ථානත් සමාධිසුවයෙන් වැඩඉඳලා කාශය බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ අවස්ථාවයි දස දහසක් මිනිසුන් ධර්මියාව බෝධ කළ තියෙන බලන්න පින්වත්න අසරීමක් තුර කකුසඳ බුදුරජාණන් වහන්සගේ ශාසනීද කෝනාගමන බුදුරජාණන් වහන්සගේ ශාසනීද කාශ්තව සම්මා සම් බුදුරජා ශාසනීදී මේ උතුම් පපුුණ්ණි බෝමිය අවස්ථාතුනකති සම්බුදු සසනකට පෝජාවමින් ඒ බුද්ධ ශාසන පිහිටෝමි එතර මේ බෝරජාණන් වහස පිහිටි තැන පිහිටි තැන ඒවගේම මහා සෑරජාණන් වහන්ස පිහිටි තැන තූපාරාම සෑරජාණන් අහස පේ මේ තුම් පිහිටි තැන මේ පු්න්නි භෝමිවල මාර්ඩග පල්ලා බ ශ්‍රාාවකයන් බිහි කරමින් මේ පුන්නි භෝමය පින්වන්ති මහා පුුණ්ණිවන්ත කලා නිසුටු වදනා කර ගන්න පිම්වත් ඉට පස්ස කාශය බුදුරජාණන් වහන්සේ පරිගරණය කළ නහනා කඩේ පිම්වත්ති දුන්නම් ඒ ඉතරක් නෙමී සුදර්මා භික්‍ෂුණය ඇතුළු භික්ෂුණන්හසල පන්සීයට ලංකාය වැඩවාසය කර අනුශවාසනා කළ ඒතරක්නෙමී සබ්බනන්දී කියන මහරහතන් වහන්සේට දහසක් රහතන් වහන්සේලත් සමඟ මේ ලංකාදරණී තලයට වැඩම කරල ලංකාදරණී තලයේ වැඩඉන්නට අනුශාසනා කරල පින්වත්න්නේ අපගේ පරම්පූජනී කාශ්ට පරහ සම්බුදුරජාණන් වහන්සේ රාහතන් වහන්සේල් විසිදහ සමඟ අහසට පැන් ඟෙන නකරතත් දම්බුදව්තලය කරලා වැඩම කළා ඉර දේශනා කන මහරෝජන මෙහිමහා බද්දර කල්පයේ සිවුවනි වරට සම්බුද්ධත්තට පත්ේ චපගේ ගෞත මරහ සම්බුදුරජාණන් වහන්සේ පළමුුව මේ ලක්දිවට වැඩම කරලා යක්ෂයන් දමනය කළලා ඒ සිද්ියකති දේශනා කරන්නේ තිර එත්තව තමයි ඉතගංග ොට දෙවවානම් පිස නිරධානන් එක්සිී ධනනෑ අපේ ගෞත බුදුජාන්හසේ ලංකා ධරනයටට මීට පරි වැඩම කළක දන්නේ නැප නැවත දෙනවට අපගේ බුදුරජාණන් වහන්සේ මෙහි වැඩමකට නාවියුන් දමනය කළා සිට මනයක්ක් ත නැති නාාජු යාාධනය බුදුරජාන්නා තුමන වරට සංගයා වහන්සේලා සඟහ වැඩම කළ කැලනයේදී දෙව්‍යහාරපාන වලඳලා පෙරබුදු සසුන්වලදි බෝධින් වහන්සේලා වැඩසිටි ස්ථානය ඒ වගේ මාස භාහසැහැ පේට ස්ථානය මේ කල්පේ අප බුදුරජුන් පෙරබුදු කකුසඳ කෝනාගමන කාශ්්‍යපතුන් බුදුරයන් වහන්ස විසින් පරිබෝග කරන ලද වස්තු තැන්පත් කොට පරිභෝග චෛත්‍ය පිහිටු පන් ඒ ස්ථානීත කොට ඒ බුද්ධ ශාසනවලේ ඒ ස්ථානවල සෑරජාණන් වහන්සේලා හදල තියන පිමත්නය. අද තූපාරාම සෑතිර පිම්බිමි.ඒ සෑම තැනකම අපේ ග කෞතුම් බුදුරජාණන් වහන්සේ සමවත්ස්වුවයෙන් වැඩ සිටිය. බුදුරජාණන් වහන්සේ පෙරබුදු කාශ්‍ය බදුරජාණන් වහන්සේ වැඩසිටි සෝමනස්ස මාලකය ිට ඩම කළ ලෝකයටමකවොම් පිළිසරනක් වු අපගේ මහමුනිින්ද්‍රයන් වහන්සේ කළ ලංකාදීපි මිනිසුන්ගේ වාසයක් නොතිබුණුහෙයි. ලංකාවාසි දෙව් පිරිසටත් නා පිරිසටත් ඔවන්ගේ යහපු දුස්ස අනුසාසනා කොට සංඝයා වහන්සේලා සහිතෝ. අප භාගිතුන් වහන්සේ අහාසට පැරණැගේ දඹඩද්දිවට වැඩම කලා රජිතුමනි. මහරජුනිි ඔයායුරි මහන්සෑ පිහිටන මෙම ස්ථානය සතර බුදුරජාණන් වහන්සේලා පරිබෝකලා රජතුමනිිකිවක්. අනාගතයේ මහා සෑ රජුන් ඉදිවන්නේ මීස්ථානී රජතුමනේ අප බුදුරජාණන් වහන්සකි ද්‍රෝණයක් ශ්‍රීසරරජච ධාතුන් වහන්සේලා නිදන් කරවලා. එකසිය විසිරියනක් උස්කොට ඉදිවන මහා සෑය රුවන්වැලියන නාමින් දෙවමිනිස් ලෝකය අතර මාත. සිද්ියයට පත්වන්නේ රජතුමන මේ හද්දි පිින්වත්ති රජතුමාගේ සිප්පිත් සතුට පිලි ගිය අනේ එනම් මහසය මංහ දන්න ඕනෑ කියලා එදොට කියනවා රජතුමා කියනවා අනේ කල්ලි ස්වාමීනි මහන්සය මං කරන්න කිවා. මහරජානය ඔබ විසින් මේ කටයුත්තු කරන්න ඕ නෑ කිව්වා එක් කරන රජක් පහලනකිවා ඔබට කළයුතු බොහෝද තියනෙන වා සාහ ඔබෝයේඒදවල්ටි කරන්නකොහොල බල්ලා මේ මහාසෑ බහන්සිගේ මුුණුපුරයෙක් විසි කරනවකවා ඔබතුමාගේ සොහයුරෙක් වෙන මහානාම යුරජුට පුද්කුමාරයෙක උපදිනමකු යටාල තිස්ස කිය යටාල තිස්ස රජතුමාගේ පුද්කුමාරය ගෝටාබේ කිව්වා මේ ගෝටාබේ පුත්තරව රජුකි පුද්කමාරය තමක කාවන් තිස්ස නමින් රජවෙන්නේ රතුමුණේ කාවන් තිස්ස රජ්තුම ඇවත රත්තුමාට මහා රජෙක් පුුණ නිරදදිියගින් යුතු පුදතුුමාරය බි වෙනතුව. දු්ුගැමුණු යන නාමයෙන් ප්‍රසිද්ධව නොකකිව්වා. ඒ මහාරජු අභේරණයයි නාමේ යුක්තයකිව්වා. මහා තේජසියුතු මහාපුුණ්නිරදිී යුතු සූර පරාක්‍රමයයුතු ආංගේ මහරයතුමා නාගතයේ ධාත් ද්‍රෝණයක් තැම්පත් කළ මේ ස්ථානයේ අහසවසට මහා සෑය. කරයි බලන් පිංමත් හරී ඇසිරිමත් ර මහන්සෑය සුපිහිටි බෝරජාණන් වහන්සේ සුපිහිටි තූපාරෑමය සුපිහිටි මේ සුඳුරු අද මහමිවුණාව නමින් ප්‍රසිද්ධ මේ උතුම් පුන්නි භූමිය. කකුසන්ද අරහත් සම්බුදුරජාණන් වහන්සගේ ෝනාගම අරහත් සම්බුදුරජාණන් වහන්සගේ කාශ්‍යපාර හා සම්බුදුරජාණන් වහසේ උතුම් බුද්ධ ශාසන ඒ බුදුරජාණන් වහස ජියවමාන වැඩසිටින කාල මිතිමයි පින්ිවත්න්නේ. ඒ බෝරජාණන් වහන්සේලත් ලංකාවට වඩම් මෝල.ඒ රහත් භික්‍ෂුණන් වස රහත් භික්ෂූන් වහන්සේලා වඩම් මෝල ලංකාදරණය තලියයේ බුද්ධ ශාසන ස්ථාපිතකරපුගේ සොඳුරු පණවිඩයමල් ලක් දෙරණට දායාද කළේ පින්වත්න්නේ. ලක්දරනට නිවන්දොරට විවර කළ පරම පූජනය මෙහිදු මහරහතන් වහන්සේ. පරම්පූජනයේ මෙහිඳු මහරහතන් වහන්සේ ර අපගේ නමස්කාරය වේවා. මේර ඇස්සුනු උදාර පින අප සිරු දෙනාටම සම්බුදු සසුන ගැන සිත් පහන්කරගෙන උතුම් ධර්මවබෝධය පිණිස එකසී හේතුවාසනා වේවා. සාතු සාාවතු සාතු. පිම්මත්නි අදදින ලක්දරට විවරු නිවන්දොර සධාම් දේශනාව සඳහා අනුග්‍රහය තරන්නේ පිම්වත් විනෝත් ඒවගේම ස්වරණ පාලි දේවාංග සකිල උදාරක වනිග සිංහ කියන පින්ම්වත් සිලුදිනා ඒක රශීවවෙලාත්මයි ම උදාර පිංකම් සිද්ධ කරගන්න ති මේේ රැස්ටන උදාාර පින ගට්‍රිකාර බ්‍රහ්ම රජය සහම්පති සනංකුමාර බ්‍රක්්ම රජය සක් දෙවිඳුන් රෝඩ විරූපාක්ෂ වයිස්්‍රණ තරාශ සතරවරං රැගි දරුවන් යොගීම සම්පද්ධීවරු සුමන සමන්ධී විරාජය ආලක දෙවියන් ජනවසම දිවියන්ට මී පින් අනමූදන් වීවා ශ්‍රීමහා බෝරජානන් වහන්සල දාාතුන්හස සුරකින් සියල්දීවරු ප්‍රදේශභාර පලාාගබාර ලෝකපාලගක සියලල් දියූබගුන්ට ම පින් අනමූදන් වීවා ආයවිශයෙන් බරණීෙන් සැපීන් බලේෙන් වැඩීවා ියගේ දැමරැක්වරන පරම්පූජනී ගුෘුදවයන් වහන්සට මහා සංගරුවනට සලසාධත්වා දෙවියෝධ තුන් දර්මී අවබෝධ කරත්වාළ සාදු කියලා පින් අනුමෝදන් කරන්න යගේ රැස්තුන උදාරපින පරම්පූජනී දහම්මග ඉවර කළ ගෘදවයන් වහන්සේට ඒවගේ මහා සංගරත්නයට මේ පින් අනුමෝදන් වේවා ඒවගේ මඋ පාසක දරුවන්ට අනගාරික මෑනුවරට මී පින් අනමෝදන් වේවා නිදුක් වේවා නීරෝගි වේවා සූපත්තේවා ඒවගේ ස්‍රද්ධා මාධ්‍යාලය අනුශාස කළුදනී සුබෝධිස්වාමින්හ ශ්‍රද්ධා මාධ්‍යයාලය වෙනුවෙන් කැපවෙන මහා සඟරුවණට මේ පින් අනමූදම් වේවා. නිදුක් නීරෝගී සූපත්භාවේ චිරජීවනය සැලසේවා තුනරෝණ්‍ය අන්තාශරුවවාද දෙවියන්ගේ දෑමිරක්වෙන සලසේවා ධර්මය අවබෝධ කරන්න වාසනා උදාවේවා කළ සාදු කියලා පින් අනමෝදන් කරන්න. වගේ රැස්සන උදාරපිනු දායකත්තය දුනු සියලු දෙනා නමීම්ම පරලෝගිය සීලු ඥාතයෙන් කරුණාවෙන් සීපත් කරගන්න ඉස්සියලු ඥාතයෙන්ට පරලව සැපේ පිණිස මීපිං හේතු වාසනාවේවා කියල සාධ කියලා පින් අනුමෝද කරන්නේ වගේම රැස්තුනු දාාරපින පින්මත් විනෝත් ඒ වගේම ස්වරණපාලී දෙවාංගා සකිල සහ උදාරක වනික සිංහයනත් සිල්ලු දෙනනාට මේ පින් අනු මෝදම්බේවා පෞලේසිියල් දෙනාට මේ පින් අනුමෝදම් වේවා නිදුක්වේවා නීරෝගි වේවා සූපත් වේවා චිරජීවනි සැසේවා තුනුරූජ නන්තතාශිරවාද දෙවියන්ගගේ දෙහැමිරෙක්න ලසේවා ධර්මියාව බෝධ කරන්න වාසන උදාාවේවාගෙන සාධ කියලා පින් අන මෝදන් කරන්න ඒගේ මරැස්සන උදාරපින අපගේ පින් බර දෙමෝපියන්ට. ධර්මයහඇසිරෙන් උපකාර කළලා උසිුල් දෙනනාට මේ පින් අනමෝදම් වේවා එවගේම සියව්පසින් උපකාර කළ සිල්දනාටමත් අප කුඩා කලසිට උපාර කළ සිවල්දනනාට සියලු ගුරෝරුන්ටම පින් අනමෝදන් වේවා සම්බුදු සසුන වෙනුවෙන් කැපවෙන ලෝකවාසී සිරු දෙනාටමපින් අනමෝදම් වේවා නිදුක්වේවා නීරෝභි වේවා සූපත්වේවා චිරජීවන්නේ සැලසේවා තුනරෝණ අනන්තාශිරවා දෙවියන්ගේ දෙහෙමි රැකවෙන සැලසේවා සිල් දෙනාට ආධ්‍යාත්මික සුවය පිණිස සස්සර කත්තරින් ඉතිරවීම පිණිස මීරෙස් කළ උදාර පිණකසි හීතුවාසනා වීවා කියල සාධ කියලා පින් අනුමෝදම් වෙන්න සිල් දෙනාට තිරුවන් සරණයි නම් ඔබුද්ධය. මෙවැනි වඩිින්ා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTubeබ ජනලයේ සබස්ට්‍රයි් කර සීනුව ලකුණු ඔබන්නා.